ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත 2030 වනතේ කවුරු ආණ්ඩු කළත් ආර්ථික අර්බුදයට මුහුණ දීම අනිවාර්යයි ඇමති බන්දුල අවධාරණය කරයි සජිත් ගෙන් ජලය කෙටි කලක් තුල උපරිම අප්‍රසාදයට පත් වූ ආණ්ඩුව ගැන අනුරකයයි ප්‍රථමයෙන් දේශීය පුවත් 2030 වනතේ කවුරු ආණ්ඩු කළත් ආර්ථික අර්බුදයට මුහුණ දීම අනිවාර්ය බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසනවා නය සහ පොලිය ගෙවීමේ අර්බුදයට මුහුණ දීම අනිවාර්ය බවද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කෝපි අපනයින නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතියට එක් වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා අද්දෙතන ශ්‍රී ලංකාවේ දෙවැන්තම අර්බුදය තමයි විදේශ විනිමය අර්බුදය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට බාර ගන්නකොට ඩොලරයකට ගෙවනවා රුපියල් 105ක් එතුමා රට බාර දෙනකොට ඩොලරේට ගෙවන්න උන 131ක් ඩොලරේට වැඩිපුර දෙන්න උනේ 26යි නමුත් යාපාලන රජයේ බලයට පත්වීමෙන් පසු ඉතා විශාල ලෙස වක්කඩ ගැඩුවා වගේ ආනයනයේ සඳහා ඉඩ ප්‍රස්තාව ලැබල දුන්නේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඩොලරයකට ගෙවන මුදල 131 182කට වැඩි වුණා. පස් අවුරුදු කාලයක් තුරදී ලංකා ඉතිහාසයේ ඩොලරයකට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය වැඩියෙන් වැඩි වෙච්ච එකම ආණ්ඩු කාලය බවට ඒ ආණ්ඩු කාලයේ ආර්ථික වාර්තා පොතට එක්ව වුණා. මේ තත්ත්වය විසඳ ගැනීම සඳහා වැඩි වැඩියෙන් අසාමාන්‍ය ලෙස ණය ගත්තා. අපිට දරුණු තම විදේශ විනිමය හිඟයකට මූණ දෙන්න තියෙනවා. 2030 වර්ෂයේ වෙනකන් කවුරු ආණ්ඩු කළත් ලංකාව ඒ ආණ්ඩු කරන හැම ආණ්ඩුවක් විසින්ම තමන්ගේ රට පිළිබඳ ජාතිය පිළිබඳ විශාල අවධානමක් ඉන්නවා මේ ණය වාරික පොලි අඛණ්ඩව කෙසේද ගෙවන්නේ රට තුල ඇති ජල ගැටලුව විසඳීමට තමාට හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ ලුණුගම් විහෙර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් ජනතාව කිව්ව වෙනසක් ඕනේ කියලා දැන් හොඳ එකකින් වෙනසක්ම් වෙලා තියෙනවා බොන්න ජලයවත් නැහැ දැන් ජනතාවට තරු පෙනිලා තියෙන්නේ මේ වැඩව සංයුගයක් නෙමෙයි මේ ක්‍රියාත්මක වෙන්නේ දැන් පාලකයෝ හැසිරෙනවා රටේ අයිතිකාරයෝ හැටියට මේ රටේ අයිතිකාරයෝ තමුන්නාන්සලා මේ කෘෂිකාර්මික ජනතාවක් ජීවත් වෙන රටක් පෝර අවශ්‍යයි ඒ පෝර ලබා දීමේදී යම්කිසි සෞඛ්‍යමය හේතුවක් ප්‍රශ්නයක් ගැටුවක් තියෙනවා නම් අපි යන්න ඕන පරිේශන මත පදනම් අද එක පාරටම තීන්දුව කරන් තිනවා රසායනික පෝර නතර කරන්න කියලා මහ ලොකුට කියන්නේ මොකද්ද අර පාර්ලිමේන්තුවේ ඇහුවම කියනවා ඔයාලට අම්මා කෙනෙක් ඉන්නවද වකුගඩුව ගඩුව ප්‍රශ්නයක් තියෙන ඔයාලට තාත්තා කෙනෙක් ඉන්නවද වකුගඩුව ප්‍රශ්නයක් තියෙන ඒකයි අහන්නේ නමුත් ඇත්ත කතාව මොකද්ද පෝර ගෙන්නන්න ආණ්ඩුවට සල්ලි නැ නව ජල සමඳතා හරහා බටෙන් හුලංගෙන සමඳතා නෙවෙයි බටෙන් වතුරේන සමඳතා ලබා දෙන්නට සමග ජන බලවේගය අපි කටයුතු කරනවා කියලා මම මේ අවස්ථාවේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා නීති ප්‍රතිසංස්කරණ තුලින් පමණක් සමාජයේ දැවෙන ප්‍රශ්න විසඳීමට නොහැකි බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා ඒ අරණිය ගහ මන්දිරයේ පැවති පිරිවෙන් වරුණ ජාතික වැඩසටහනට එක් වෙමින් අදහරි පුදුම දේවල් අපේ සමාජයේ සිදුවන්නේ බලන්න මෙහෙකාර සේවයට කුඩා ළමයින් බඳවාගෙන රූර ලෙස සලකීම ළමා අපචාර ශ්‍රී දූෂණ නොඑක් දේවල් වලින් ගහන සමාජයක තමයි අද අපි ජීවත් වන්නේ එතකොට සාර ධර්ම පිළිබඳ යම්කිසි පුනර්ජීවනයක් ඇති කිරීම කාලීන අවශ්‍යතාවයක් හැටියට මම හිතන්නේ අපි සියලු දෙනාම අවිවාදයෙන් පිළිගන්නවා අපි පාර්ලිමේන්තුවට නීති කෙටුම්පත් ඉදිරිපත් කළා තිබෙනවා ඒවා සම්මත කරගෙන තිබෙනවා එවැනි නීති කෙටුම්පත් අතුරින් විශේෂයෙන් සඳහන් කළ යුතු පනතක් තමයි මේ අවුරුද්දේ 2021 අංක 4 දරන ආඥා පනත හැබැයි සක්සුදාක්ෂයේ පැහැදිලි වන කරුණක් තමයි නීති පද්ධතිය තුළින් යම් යම් ප්‍රතිසංස්කරණ කිරීමෙන් පමණ ලක් සමාජයේ මේ දැවෙන ප්‍රශ්න කිසිසේත් විසඳෙන්නේ නැහැ කියලා. ඒවා කළ යුතු දේවල්. හැබැයි ප්‍රමාණවත් නැහැ. ඉතා කෙටි කලක් තුල බරපතල ලෙස වත්මන් රජයේ අප්‍රසාදයට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අද ඊට ඇති එකම විසඳුම ජාතික ජනබල වේගිය බවයි ඔහු පවසන්නේ. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී
මෑතකාලීතා කෙටි කාලයක් ඇතුළත අප්‍රසාදයට ලක්වුණු ජනතා විරෝධයට ලක්වුණු පාලනය බවට වර්තමාන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලනය පත් වී තිබෙනවා. තාණ්ඩුවේ කුපාය මාර්ගය බවට පත් වී තිබෙන මුදල් මුද්‍රණය කිරීම. දෙවැනි එක ණය ගැනීම. තුන්වැනි විසඳුම් බවට පත් වී තිබෙන ජාතික දේපළ විකිණීම. එනිසාවුන් පෙන්눔 කරමින් තිබෙනවා රටේ මේ ජනතාව මූණ දීපිට ආර්ථික ගැටලුවට නිමෙරදි ආර්ථික උපාය මාර්ගයක වොන්ට නොමැති බව. පැරණි යල්පිනු අසාර්ථක ගමන් මාවතේම ගෝඨාභය රාජපක්ෂලා වේගයෙන් ගමන් කරමින් තිබෙනවා. අද හමුදා කරන්නේ දැඩි ලෙස ක්‍රියාත්මක වෙනවා. හැම ආයතනයක්ම හමුදාව යටතේ ගන්න බලාපොරොත්තු වෙනවා. එමගින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ තියෙන නොහැකියාව මේ ආර්ථික ප්‍රශ්න විසඳන්න තියෙන නොහැකියාව මර්ධනය නිසා පැන නැගින ජනතා විරෝධය මර්ධනය කිරීම සඳහා තමයි ඒ ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙන්නේ. යහපාලනය කියන වචනයම එපා වෙන තැනකට එකපාවා දීමක් සිද්ධ වුණා. ඊට පස්සේ 2019 දී ජාතික ආරක්ෂාව ස්වෛරීත්වය කියන ඒවා පාවිච්චි කරමින් දෙවෙනි වතාවටත් මෑත ඉතිහාසයේ නැවත වතාවක් ජනතාව පාවා දීමකට මේ රටේ ලක් වුණා. මේ මොහොත වෙනකොට ඒ පාවා දීම් දෙකෙන්ම බැටකාපු ජනතාව එක එක විදියට විසඳුම් හොයනවා. අරගලය ගැන විප්ලවය ගැන අප අසා තිබූ කියවා තිබූ සමහර රුවන් වැකි යථාර්ථයක් බවට පත් වෙමින් යන දේශපාලන නිමේෂයක ශ්‍රී ලංකාවේ අප හැම දැන් ජීවත් වෙන්නේ. මොකද විප්ලව කරන්න බෑ අරගල කරන්න බෑ ඒවා සිද්ධ වෙනවා. මේ අපි ජීවත් වෙන මොහොත දිහා බැලුවොත් ශ්‍රී ලංකාවේ ඔන්න දැන් එය බලාපොරොත්තු වෙන කාරණා සිද්ධ වෙමින් යනවා. අවුරුදු දෙකක් ගත වී ඇතත් වත්මන් රජයේ නටපු තොයිලයකුත් බෙරේ පළුවකුත් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. ගම සමග පිළිසඳරක් පැවැත්වීමට මෙය හොඳම අවස්ථාව බවද ඔහු රජයට යෝජනා කරනවා. එක්කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වසර දෙකක් යන්නත් කලින් ලංකා ඉතිහාසයේ මේ තරම් ඉක්මනින් ජනතා අප්‍රසාදයට ලක් වුණු අසාර්ථක අසමත් ආණ්ඩුවක් මීට කලින් බිහි වුණේ නැති බවත් අද ජනතාව හොඳින් පැහැදිලි කරගෙන තිබේ. අපි කියනවා රජයටත් ජනාධිපතිතුමාටත් ඔන්න දැන් තමයි හොඳම වෙලාව ගම සමග පිළිසඳරක් තියන්න ගොවි ජනතාව අතරට යන්න. පෞගේ දවස්වලත් මහා ලොකු කතන්දර කියලා තෙල් මිල අඩු කරන හැටි පෙන්නලා ජනතාවට සහන පිට සහන දෙන්න පුළුවන් විදිය ගැන මහදැන මුත්තලාගෙන් ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා වගේ කතන්දර කිව්වා. දැන් එහෙම කියලා ගෙන්නපු මහදැන මුත්තලාගෙනුත් කිසිම වැඩක් වෙන්නේ නැති බව අද වෙනකොට ජනතාවට හොඳට පේනවා. දැන් බලනකොට මහදැන මුත්තා ගෝලියරොත්තත් එක්ක ඇවිත් කලේ රටේ තියෙන ප්‍රශ්න ටික ඩබල් කරපු එකයි කියලා අපිට කියන්න සිද්ධ වෙයි. අපේ රටේ ප්‍රශ්න විසඳන්න කියලා ගෙනාපු සමහර මහදැන මුත්තලා ඇමරිකන් පුරවැසි භාවය අතහරින්න නිහතමානී වෙන්නේ නැති බවත් ඔප්පු කරලා තියෙනවා. මේ ආණ්ඩුවට අවුරුදු දෙකක් පිරෙනකොට නටපු තොවිලෙකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ කියන එක තමයි ජනතාවගේ පැත්තෙන් කියන්න සිද්ධ වෙන්නේ කියන එක අපිට කියන්න සිද්ධ වෙනවා. මහනුවර පැරණි බන්ධනාගාර ගොඩනැගිල්ල කඩා ඉවත් කරන්නේ නැති බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අවධාරණය කරනවා. වික්‍රමනායකලා වචන දෙකේ කතා කියන්නේ නැති බව මහනුවර පැරණි බන්ධනාගාර පරිශ්‍රයේ නිරීක්ෂණයකට එක්වීමෙන් මාධ්‍යවේදීන් හමුවේ ඔහු ප්‍රකාශ කළා. පැරණි බන්ධනාගාරයේ කඩා ඉවත් කිරීම සූදානම්ක් වෙනවා කියලා විටින් විට විවිධ යන් මත ප්‍රකාශ වුණා. මේ සම්බන්ධයෙන් ඔබතුමාලාගේ මොකද තීරණය? අන්න ඒක තමයි මටත් දැනගන්න ඕනේ කවුද මේ කිව්වේ කඩා ඉවත් කරගන්නවා කියලා. නාගරික සංවර්ධන අධිකාරියන් කියන්නේ එවැනි ප්‍රකාශයක් කරේ නැහැ කියලා. මටත් මේක ප්‍රේඩිකාවක්. මේවා ඇවිල්ලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගැසට් කරන ලද ස්ථානයක්. එහෙම ගැසට් කරන ලද ස්ථානයක් එක එක්කෙනාට ඕන ඕනේ විදියට කඩා ඉවත් කරගන්න හැකියාවක් නැහැ. ඒවා යම්කිසි පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන ජාතිය සතු රටේ සම්පතක් හැටියටයි අපි සලකන්නේ. ඔබතුමාලා විචීන ජයට විශාල වශයෙන් කොරම මර්මස්ථාන දෙනවයි කියන චෝදනාව මාධ්‍ය හරහා යනවා. අපේ වටිනා වස්තු දේශකයට දෙනවා කියන චෝදනාව ජනතාව පැත්තෙන් තියෙන ජනතාව තුළ බයක් තියෙනවා. බය වෙන්න ඕනේ නැහැ. අපි මැදිහත් වෙනවා. උන විශ්වාසයෙන් කියනවා. වචන දෙකක් කතා කරන්නේ නැහැ වික්‍රමනායකලා. ශ්‍රී ලංකා ඉන්දිය 2020 තරගාවලියේ ලකුණු අනුමාන කරන ලෙස සියත අප ඉල්ලා සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමස්ත ලාංකිකයන් සමග එක්ව ශක්තිය ධෛර්යය දීමට සියත අප ක්‍රියා කළ බව අද ඔබ සියලු දෙනා දන්නවා. ක්‍රිකට් ප්‍රේක්ෂකයන් තුළද උද්‍යෝගය ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්නා ලකුණු අනුමාන කරන ලෙස අප ඉල්ලා සිටියා. අනුමාන ලෙස ලකුණු කියූ ප්‍රේක්ෂකයන් 4 දිනකට අඟල් 55 ස්මාර්ට් ටීවී ප්‍රධානය සියත මැදිරියේදී සිදු කෙරුණා. ඒ සඳහා අනුග්‍රහය දක්වන්නේ ඔරේන්ජ් ඉලෙක්ට්‍රොනික ආයතනයයි. පරාජය වෙමින් තිබුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ජයග්‍රාහි මාවතට ගෙන යන්නට සියත අපි පෙරමුණ අරගෙන මෙවර ඉන්දියා ශ්‍රී ලංකා තරඟ සංචාරයේ බන්දුවාර 20 හා එක් දින තරඟාවලිය සජීවී ලෙස ඔබ වෙත ගෙන එන්නට කටයුතු කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් වැටුණු තැනින් ගොඩ ගන්න වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සියත ටීවී මූලික කරගනිමින් ආරම්භ කළ මේ කටයුත්ත අතිසාර්ථක වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යලිත් ජයග්‍රාහි මාවතට ප්‍රවිෂ්ඨ වෙමින්
අති විශිෂ්ට ලෙස ඉතිහාසයේ ප්‍රථම වරට පන්දුවාර 20 එක් දින තරගාවලියකින් ඉන්දියාව පරාජයට පත් කිරීමත් සමගයි ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ පිබිදීමත් එක්කම අපිට අවශ්‍ය වුණා ක්‍රීඩා ලෝලින් යලිත් ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ආකර්ෂණයක් ඇති කරවන්නට ඒ නිසාම ඉන්දු ශ්‍රී ලංකා පන්දුවාර 20 ක්‍රිකට් තරගයේ අවසන් මහා ගැටුමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබා ගන්නා ලකුණු සංඛ්‍යාව අනුමාන ලෙස සටහන් කරමින් එය ජය ගන්නා ජයග්‍රහකින්ට වටිනා අති නවීන රූපවාහිනී යන්ත්‍ර තිරණය කරන්න අප තීරණය කළා සියත ටීවී සමග මෙහිදී අත්වැල් බැඳගත් ඔරෙන්ජ් ඉලෙක්ට්‍රික් ආයතනයේ ඔරෙන් කෝපරේෂන් 9.0 ඇන්ඩ්‍රොයිඩ් අඟල් 55 අති නවීන ස්මාර්ට් ටීවී ජයග්‍රහකින්ට ලබා දෙන්න ඉදිරිපත් වුණා මෙලෙස පසුගිය 29 වන දින ඉන්දු ශ්‍රී ලංකා අවසන් පන්දුවාර 20 තරගයේදී අප යොමු කළ පැනයට පිළිතුරු ලබා දෙමින් සියත FM සහ සියත ටීවී තුලින් ජයග්‍රහණය ලැබූ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තමන්ට හිමි වටිනා ස්මාර්ට් රූපවාහිනිය ලබා ගැනීමට Voice of Asia මාධ්‍යාලයේ අප ප්‍රධාන කාර්යාලයට පැමිණියා ප්‍රශ්නට පිළිතුරු ලබා දුන්නු දස දහස් සංඛ්‍යාවක් අතරින් අපි මේ වෙද්දි තෝරාපත් කරගෙන අවසන් වාසනාවන්තම වාසනාවන්තම ජයග්‍රාහකයන් ත්‍යාගය ප්‍රදානය කරන්නට මම ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා ඔරේජ් ඉලෙක්ට්‍රික් ආයතනයේ ඉලෙක්ට්‍රොනික ව්‍යාපාර ප්‍රධානී අනුරාධ පෙරේරා මහත්මයාට ඔර ස්මාර්ට් ඇන්ඩ්‍රොයිඩ් 9.0 වර්ෂන් එකේ අඟල් 55ක රූපවාහිනියක් දිනාගත් ජයග්‍රහකයාටයි මේ ආරාධනය මේ සෙවනගල සිට පැමිණි සංක රත්නායක ඊළඟ ජයග්‍රහකයාටයි මේ ආරාධනය මේ වලස්මුල්ල සිට පැමිණි කුමාර සිරිවර්ධන මම තමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා අධ්‍යක්ෂ නව ව්‍යාපාර ගාමිණී රණසිංහ මහතාට සියත FM නාලිකාවෙන් ජයග්‍රහණය කර කසුන් මදුශංකට මේ ආරාධනය ඔබට හිමි වටිනා කියන රූපවාහිනිය දිනා ගන්න තමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා කලමනාකාර තොග අලවි ගිහාන් අමරවර්ධන මහත්මයාට මේ ජායලින් නලින් පෙරේරා අවධානීය විදෙස් පුවත් වෙත ආසියාවේ කොවිඩ් වසංගතය පැතිර යන කේන්ද්‍රීය රට බවට ඉන්දුනීසියාව පත්ව තිබෙනවා. එසේම ජපානය තුලත් කොවිඩ් යලි හිස ඔසවමින් තිබෙනවා. ඉන්දුනීසියාවේ සිටින අප ජාත්‍යන්තර වාර්තාකාරිණී කොසලා මාධවි හෙට්ටිආරච්චි සහ ජපානයේ සිට කපිල බණ්ඩාර ගෙනෙන වාර්තාව සමග කෝලීය කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව අපතමන සටහන දැන්. ඔව් මේ ඇහෙන ගිලන් රත සයිරන් හඬ මේ දිනවල ඉන්දුනීසියානු වැසියන්ට ඉතා හුරු පුරුදු හඬක්. උදෑසන අවදි වන විටත් රාත්‍රියේ නිින්දට යන විටත් මේ හඬින් මිදෙන්නට ඕන්ට බැහැ. ආසියාවේ කොවිඩ් වසංගතය පැතිරී යන කේන්ද්‍රීය රට බවට පත්ව තිබෙන්නේ ඉන්දුනීසියාවයි. ජූලි මාස 27 වනදා සිට මේ දක්වා දෛනික මරණ සංඛ්‍යාව 1800 සීමාව පසු කර ගොස් තිබෙනවා. මෙරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව 2069ක් ලෙස ජූලි මාස 27 වනදා වාර්තා වුණා. ජූලි 30 වන විට ආසාදිතයන්ගේ සංඛ්‍යාව 60,000 සිට 41,000 දක්වා අඩුවීමක් සිදු වී තිබෙනවා. එය එසේ වුවත් මරණ සංඛ්‍යාව වැඩි වී තිබෙන්නේ දසගුණයකින්. ජූනි මාස සිට මේ දක්වා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල පිරිස 100කට ආසන්න වශයෙන් මරණයට පත්ව ඇති බව වාර්තා වෙනවා. රජයේ විසින් කරගෙන යනු ලබන එන්නත් කරනෙහි දෛනික ධාරිතාවය මිලියනයක්. අගෝස්තු මාස සිට එය මිලියන 2 දක්වා වැඩි කිරීමට නියමිතයි. එන්නත් කරණයට අවුරුදු 12ත් 17ත් අතර ළමුන් ඇතුළත් කර ගැනීම රජය ගනු ලැබූ තීරණ අතර විශේෂයි. ඒ අනුව හඳුනාගත් එන්නත් කරණයට බඳුන් විය යුතු සමස්ත ජනගහනය මිලියන 208ක්. කොවිඩ් පාලනයට ගෙන ඇති සියලු ක්‍රියාමාර්ග සහ සීමාකරණයන් මෙසේ තිබියදීත් මරණ සංඛ්‍යාව මාසක් වැනි කෙටි කලක් තුළ සීග්‍රයෙන් ඉහළ යෑම ඉතා කනගාටුදායක තත්වයක්. මම කෝසලා හෙට්ටිආරච්චි ඉන්දුනීසියාවේ සිට. කොරෝනා ආරම්භ වී වසර එකහමාරකට පසුව පළමු වතාවට ජපානය බිය ගැන්වීමකට ලක්ව තිබෙනවා. ඒ ඩෙල්ටා ප්‍රභේදය නිසායි. ඩෙල්ටා ප්‍රභේදයේ වේගවත් ව්‍යාප්තිය නිසා කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් පවතිනවා. ටෝකියෝ තුළ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 4000ක් වූ ආයතයි ජපාන් සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ජපානය තුළ සමස්ත ආසාදිත සංඛ්‍යාව 10500කට වැඩි. මසක් තුළ ඉතා බියකරු ලෙස ආසාදිත සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි ජපානයේ මාධ්‍ය වාර්තා කරන්නේ. මේ පිළිබඳ සැලකිලිමත් උනේ නැත්නම් ටෝකියෝ තුළ පමණක් අගෝස්තු අවසන් වන විට ආසාදිතයන්ගේ සංඛ්‍යාව
හැත්තෑ දහසක් වනු ඇතැයි ජපන් බලධාරීන් අනතුරු අඟවනවා. සමහර මාධ්‍ය මේ වර්ධනයට හේතුව ඔලිම්පික් ක්‍රීඩා උළෙල විය හැකි බව අනුමාන පළ කරනවා. නමුත් එහි කිසිදු සත්‍යතාවයක් නැතයි බොහෝ මාධ්‍යද පෙන්වා දෙනවා. ඔලිම්පික් ජයග්‍රහණ ලෝකයටම ආදර්ශයක් බව කිව යුතුයි. වත්මන් කොවිඩ් ව්‍යාප්තිය වැඩියෙන්ම දක්නට ලැබෙන්නේ ජපන් තරුණ තරුණියන් අතරයි. ඔවුන්ගේ නොසලකිල්ල මේ ව්‍යාප්තියට හේතු බවද වාර්තා වෙනවා. මම කපිල බණ්ඩාර ටෝකියෝ සිට. එම පුවතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.